नमस्कारवेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि। नमस्कारवेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कारवेवा सागरुवनत समदा महासंग शरणयामि। नमस्कारवेवा तुनुरुवनत समदा तिसारण शरणयामि। साधु साधु साधु। अपगी गुरुदेव उत्तम पिंगतलक स्वामी वहांसेट අපගේ නමස්කාරය වේවා। සාදු සාදු සාදු। ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ගිවින්නේ වස්සාන සමයයි. අපේ ජීවිතේට උදාර පින් රැස් කරගන්න කාලයක්. අපට මේ ලැබුණු මනුස්ස ජීවිතය ඉතාම වටින වාසනාවන්ත එකක්. මොකද මනුස්ස ජීවිතයක් ලැබෙන්න නම් අපි පෙර ජීවිතවල රැස් කරන ලද විශාල පුණ්‍ය බලයක් තියෙන්නට ඕන. අන්නේ පින නිසයි අපි මනුෂ්‍ය ලෝකෙ ඉපදුනේ. අපේ පින බලවත්, අපේ පින බලවත් කියලා කියන්නේ අපි මනුෂ්‍ය ලෝකේට ඉපදුණු මේ කාලේ වෙනකොට ලෝකේට කලාතුරකින් සිද්ධ වෙන දෙයක් සිද්ධ වුණු කාලයක. ලෝකේට කලාතුරකින් සිද්ධ වෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ නම ලෝකෙ පහළ වීම. දැන් අපට කරුණු දෙකක් සම්මුඛී භූත වෙලා තියෙනවා. කරුණු දෙකක් හම්බ වෙලා තියෙනවා. ඒ තමයි මනුස්ස ජීවිතය, බුද්ධ ශාසනය. මේ කරුණු දෙක එකට එකතු වීම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ශ්‍රණය කියලා. ශ්‍රණය කියලා කියන්නේ සුළු මොහොතක්. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ශ්‍රණ සම්පත්තිය කියලා. අපට ලැබුණු මහඟු සම්පතක් කුමක්ද? මනුෂ්‍ය ජීවිතයක් ලද මොහොතේ බුද්ධ ශාසනයක් ලැබීම. මෙන්න මේ සෙන සම්පත්තියෙන් ප්‍රයෝජනයක් අරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. බැරි වෙලාවත් මේ සෙන සම්පත්තියෙන් මනුස්ස ජීවිතයෙන් බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් අරගන්න බැරි වුණොත් සෙනය අක්ෂණයක් බවට, අක්ෂණයක් බවට පත් කරගත්තොත් මරණින් මත්තේ එයා නිරේ අපාය ගිහිල්ලා දුක් විඳින්න සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. අපි අද මනුෂ්‍ය ලෝකෙ හිටියට
හැම කාලෙම මනුස්ස ලෝකෙ ඉපදින්නේ. අපි සංසාර ගමන වැටිලා තියෙන්නේ සතර අපාය හරහා. මේ සංසාරේ සැරිසරන කෙනා වරක ප්‍රේත ලෝකේ ප්‍රේතයන් අතර, වරක තිරිසන් ලෝකේ ගවය බල්ලෝ අතර, වරක නිරේ අපායේ අනන්ත දුක් විඳිමිනුයි මේ සංසාර ගමන වැටිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එය මේ විදිහට දේශනා කොට වදාලා, කෙනෙක් ලී කෑල්ලක් අරගෙන උඩට විසිකන වහසට, අහසේ ලී කෑල්ල රඳින්නේ ආපහු බිමට වැටෙනවා, වැටෙනකොට මුල වදිනවා, ආපහු දැම්මොත් අග වදීවි, ආපහු දැම්මොත් මැද වදීවි, මුල අග මැද මාරු වෙමින් බිම වැටෙනවා. ආන් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, වරක මෙලව ඊළඟට පරලව, පරලවින් මෙලවට එනවා, මෙලවින් පරලවට එනවා. දුගතිය තියෙනවා, සුගතිය තියෙනවා. මේ මනුෂ්‍ය ජීවිතේ ගත කරන කෙනා තමගේ ජීවිතේ පින් රැස් කරගන්න මහන්සි ගන්න නැත්තම්, කුසල් වඩන්න මහන්සි ගන්නේ නැත්තම්, එයා කාය සුචරිතයට එන්නේ නැත්තම්, වචී සුචරිතයට එන්නේ නැත්තම්, මනෝ සුචරිතයට එන්නේ නැත්තම්, මෙරිලන් නිරී ගිහිල්ලා උපදිනවා දුගතිය. ඒ වගේම කයින් වචනින් මනසින් අකුසල් වෙන කෙනාගේ මෙරිලා ගිහිල්ලා තිරිසන් ලෝකේ උපදිනවා. ඒ වගේම කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ යෙදෙන කෙනා ප්‍රේත ලෝකීප දෙනවා. ඒවට කියනවා දුගති ලෝක. අපේ සසර ගමන වැටිලා තියෙන්නේ බොහෝ කොට මෙන්න මේ දුගති ලෝකයේ හරහයි. ඊළඟට කයින් වචනින් මනසින් යහපතේ සුචරිතේ යෙදෙන කෙනා ආපව මනුස්ස ලෝකේ මිනිස්සු අතර උපදිනවා, දිව්‍ය ලෝකේ දෙවියෝ අතර සුගතියෙහි උපදිනවා. ඉතින් අද මේ පින්වතුන්ට ධර්මයේ දේශනාව සඳහා මාතෘකාව ලැබිලා තියෙන දේවතානුස්සතිය, තමගේ ජීවිතේ පින්දහම් කරගනිමින් දිව්‍ය ලෝකේ ගිය දෙවිවරු පිළිබඳව සීකිරීම, දෙවිවරු පිළිබඳව සීකිරීම දේවතානුස්සතිය. අපි දෙවිවරු දන්නවා, දිව්‍ය ලෝක දන්නවා. දිව්‍ය ලෝක තියෙනවා හයක්. දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුම් මහරාජිකය, තාවතිංසය, යාම, තුසිත දිව්‍ය ලෝකේ, නිම්මානරති දිව්‍ය ලෝකය, පරනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝක. තව එතනින් ඈට දෙවියෝ ඉන්න බ්‍රහ්ම ලෝකත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දිව්‍ය ලෝක හයක් තියෙනවා. දිව්‍ය ලෝක හයක් තියෙනවා. එතකොට මේ දිව්‍ය ලෝකවල දෙවිවරු වාසය කරනවා. මෙන්න මේ දෙවිවරු මනුෂ්‍ය ලෝකේ ඉඳලා ගුණධම් දියුණු කරන කෙනයි මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදින්නේ. එතකොට චාතුම් මහරාජිකේ පාලනී වෙන්නේ සතරවරම් දෙවිවරුන්ගෙන්. විරුඩ, විරූපාක්ෂ, දතරට්ඨ, වෛශ්‍රවණ. ඒ දෙවිවරු පාලනය කරනවා. එතකොට ඒ දිව්‍ය ලෝකේ ආයුෂ තියෙනවා මනුෂ්‍ය ලෝකේ අවුරුදු 50ක් එහි එක දවසක්. ඒ වගේ අවුරුදු 500ක්
ആവശ്യം. ഇലങ്കട്ട ദേവിനി ദിവ്യ ലോകി താവതീശ ഏക പാലനീ കരാണി ദിദേവലോട്ട അധിപതി സത് ദേവിന്ദു മിഹി അവരുദു സിയ ഏ ഇക ദവസായി ഇതകൊട്ട് ഏ വകേ 30ක් മാസയായി ഏ വകേ മാസ 12ක් ഔരുദ്ദായി ഏ വകേ ഔരുദു 1000ක් ആവസായി ഈലങ്ങട്ട് തീന യാമ ദിവ്യ ലോകേ യാമ ദിവ്യ ലോകേ പാലനേ കരന്നി സുയാമ കേല ദിവ്യ പുത്രേ ഏഹി മിഹി ഔരുദു 200ක් ഏഹി ഇക ദവസായി ഏഹി ആവുസ തീയനവ ഔരുദു 2000ක් ഈ വകേ ഈലങ്ങട്ട് തുസിത ദിവ്യ ലോകേ തുഷിത ദിവ്യ ലോകെ പാലനേ കരാണി സന്തുഷിത കിയല ദിവ്യ പുത്രി ഗോസതാനന് വഹസന 15 ദിവ്യ ലോകെ മിഹി ഔരുദു 400ක් ഇഹി ഇക ദവസ ഏ വകേ ഔരുദു 4000ක් ദിവ്യ ലോകെ അനന്ത സേപ ඊළඟට තියෙනවා නිම්මාන රතිය. නිම්මාන රතිය පාලනය කරන්නේ සුනිම්මිත කියන දිව්‍ය පුත්‍රයෙක්. මෙහි අවුරුදු 800ක් එහි එක දවසක්. ඒ වගේ ආවුස තියෙනවා අවුරුදු 8000. ඊළඟට තියෙනවා පරිනිම්මිත වසවත්ති. ඒක වසවත්ති කියලා දිව්‍ය පුත්‍රෙක් පාලනය කරන්නේ. මෙහි අවුරුදු 1600ක් ඒ එක දවසයි. දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ තියෙනවා අවුරුදු 10000. එතකොට අනන්ත සැප. ආනි දිව්‍ය ලෝකේ උපදින්නට අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා. දෙන් අපිට හුද්ද රසක් හම්බ වෙනවා. හුද්ද රසක් හම්බුනහම අපි මොකද්ද කියන්නේ? මේකට කියනවා දිව්‍ය රසය. එහෙමනම් රස අතර අග්‍රම රස විඳින කවුද මේ කතාවත් එක්ක? දිව්‍ය අපි හුද්ද සුවඳ මේ අපිට ආග්‍රහණය වෙනවා. එතකොට මොකද කියන්නේ? මේකනම් දිව්‍ය සුවඳක් කියලා. එතකොට අපි හොඳ සළුවක් ඇඳුමක් අඳිනවා. ඒකට මොකද කියන්නේ? දිව්‍ය සළුවක් කියලා කියනවා. හොඳ ලස්සනට ගෙයක් දොරක් හදා ගන්නවා. එතකොට කියනවා මේක හරියට දිව්‍ය මාලිගාවක් වගේ කියලා. එහෙමනම් ඒ වගේන් අපිට මොකද්ද තේරෙන්නේ? මනුස්ස ලෝකයේදී හොඳම දෙයක් හම්බුනොත් ඒක දිව්‍ය රසය කියනවා නම් දිව්‍ය ලෝකේ රසයේ කිතරම් රසයක් ඇද්ද? ආන් ඒ වගේ ඉතාම ප්‍රණීත තැන රැකවරණයක් තියෙන තැන තමයි දිව්‍ය ලෝකේ. මනුස්ස ලෝකෙන් චුත වෙන කෙනා දිව්‍ය ලෝකේ උපදිනවා. හැබැයි දිව්‍ය ලෝකේ උපදින්න නම් එහා ගාව යම්කිසි ගුණධර්ම පද්ධතියක්, ගුණධර්ම සමූහයක් දියුණු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මනුස්ස ලෝකේ ඉන්න මිනිස්යෙන් මෙරිලා දිව්‍ය ලෝකේ යන්නේ මහ පොළොවෙන් නියසිලට ගත්තු පස් ටිකක් වගේ සුළු ප්‍රමාණයක් කියලා. සුළු ප්‍රමාණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා. අපේ ජීවිතේට මෙන්න මේ කියන ගුණධර්ම
ඇතිකරගන්න මාසි ගත්තුත් එයාගේ ජීවිතේට මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ගිහිල් උපදිනවා. අපි ප්‍රබල වශයෙන් මාසි ගත යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය තමයි. අපිට මේ ලැබිච්ච ගෞතම බුද්ධ ශාසනයේ චත් මේ මනුස්ස ජීවිතේ මේ සන සම්පන්තියේදී අපි ප්‍රබලම ලෙස මාසි ගත යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය තමයි. ඒ ඉලක්කයට යන අතරතුරේ දෙවන ඉලක්කයේ වශයෙන් තියා ගන්නට ඕනේ ඊළඟ සුගතියේ ඉපදීම දිව්‍ය ලෝකේ ඉපදීම. ආන් එතකොට එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ බලාපොරොත්තු ඉලක්කෙ තියෙනවා. එය ඉලක්කයට ළඟා වෙන අතරතුරේ ඊළඟ දෙවනි සැලැස්ම තියෙනවා. මොකක්ද? දිව්‍ය ලෝකේ උපදීම. අර වයස් සීමාවත් එක්ක ගන්නකොට සමහර දිව්‍ය ලෝකවලට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තව දවස් දෙකක්වත් ගත වෙලා නැහැ. ඒ දැන් අවුරුදු 2561 උදාසම පිරිනමම් පාලා. එතකොට පරිනිම්මිත වසවර්තියේකී අවුරුදු 1600ක් එක දවසයි නම්. එතකොට දවස් දෙකක් ගත වෙලා නැහැ. ඒ දිව්‍ය ලෝකවල ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළපු ජීවමාන බුදුරජාණන් වහන්සේව දැකපු අනන්ත දිවිවරු රාශියක් ඉන්නවා. මාර්ගඵලලාභී දැන් තාවතීස දිව්‍ය ලෝක පාලනය කරන සක්දිවිඳු බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණිලා ඉන්දසාල ගුහාවේදී සක්කපඤ්ඤ සූත්‍රය ශ්‍රවණය කරලා සෝතාපන්න භාවයට පත් වෙලයි සිටින්නේ. එතකොට අපට අපි මහන්සි ගත්තොත් මෙන්න මේ දිව්‍ය ලෝකේ කරා ගමන් කරන්න පුළුවන්. ආන්ගේ දිව්‍ය ලෝකේ කරා ගමන් කරන වැඩපිළිවෙල නිතර නිතර සීකරණ එකට කියනවා දේවතා නුස්සති. දැන් අපි චුට්ටක් විමසලා බලමු දේවතා නුස්සතිය අපේ ජීවිතේ දියුණු කරගන්නේ කොහොමද කියලා. මේ පිළිබඳ ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකාය 6 පොත් වහන්සේගේ මහානාම සූත්‍ර දේශනාව. මහානාම කියලා කියන්නේ ශාක්‍ය රජපෞලේ හිටපු රජ කෙනෙක්. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සහෝදර අයියා කෙනෙක්. මේ වගේ වස් කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නිග්‍රුධරාමි. බුදුරජාණන් වහන්සේගේ ගම් ප්‍රදේශී කිඹුල්වතේ වැඩ සිටියේ. එතකොට මේ වගේ වස් කාලේ අවසන් වෙනකොට බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ උදෙසා සිවුරක් පිළියෙල කරනවා. ස්වාමීන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා රැස් වෙලා බුදුරජාණන් වහන්සේ උදෙසා සිවුරක් පිළියෙල කරනවා. එතකොට මේ මහානාම ශාක්‍යයාට අහන්න ලැබුණා මේ සිවුර පිළියෙල කරලා ඉවර වුණාම මාස 3 අවසානයේ වුණාම බුදුරජාණන් වහන්සේ චාරිකාවි වඩිනවා. වස් කාලේ ඉවර වුණාම සිවුර පිළියෙල කරලා ඉවර වුණාම බුදුරජාණන් වහන්සේ චාරිකාවි වඩිනවා කියලා මහානාම ශාක්‍යයට ආරංචි වුණා. මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේව බැහැදකින්න පැමිණුණා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා. වන්දනාමාන කරලා එකත් පස්ස වාඩි වුණා. මහානාම ශාක්‍යයා
බුදුරජාණන් වහන්සේට මෙහිම ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට මෙහිම අහන්න ලැබුණා. බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට උදෙසා සිවුර පිළියෙල කරනවා. ඒ පිළියෙල කරලා අවසානයේ මාස 3 ඉවර වුණාම බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි විවිධ නානා කටයුතු වල යෙදී වාසය කරන අය. ස්වාමීනි අපි කොහොමද වාසය කළ යුත්තේ? අහන ප්‍රශ්නේ තමයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි විවිධ කටයුතු වල යෙදিলা වාසය කරන පිරිස්, අපි මොන කටයුtti යෙදීද වාසය කළ යුtti? ඒ කියන්නේ මොකද්ද? අපි නොඑක් නොයි කටයුතු වල කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි මොකද්ද කරන්න ඕන? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. සාදු සාදු මහානාම, බොහොම හොඳයි මහානාම, බොහොම හොඳයි මහානාම. ඔබ වගේ කුල පුත්‍රී බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මෙන්න මෙහිම විමසනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි විවිධ කටයුතු වල යෙදিলা වාසය කරන පිරිස්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි කළ යුත්තේ මොකක්ද කියලා ඔබ විමසනවා. ඒක බොහොම හොඳ විමසීමක් කියලා බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සද්දෝකෝ මහානාම ආරාධකෝ හෝති නු අසද්දෝ. කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම් එයාට යහපත උදා කරනවා. ශ්‍රද්ධාව නැත්තම් එහෙම නැහැ. කෙනෙකුට වීරිය තියෙනවා නම් එයාට යහපත උදා වෙනවා. කුසීත නම් නැහැ. කෙනෙකුට එළඹ සිටි සිහිය තියෙනවා නම් එයාට යහපත උදා වෙනවා. සිහි මුලා නම් එහෙම නැහැ. ඊළඟට කෙනෙකුගේ සිත සමාහිත නම් එයාට යහපත උදා වෙනවා. සිත අසමාහිත නම් එහෙම නැහැ. කෙනෙකුට ප්‍රඥාව තියෙනවා නම් එයාට යහපත සැලසෙනවා. ප්‍රඥාව නැත්තම් එහෙම නැහැ. එතකොට මෙතන කියනවා කරුණු පහ, ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සිත එකඟ බව, සමාධිය, ප්‍රඥාව. මේ කියන්නේ ඉන්ද්‍රිය බල. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. කෙනෙකුට මේ ඉන්ද්‍රිය තියෙනවා නම්, මේ ඉන්ද්‍රිය ධර්ම තියෙනවා නම් එයාගේ ජීවිතේට යහපත සැලසෙනවා. කෙනෙකුගේ ජීවිතේ ඉන්ද්‍රිය පිහිටලා නැත්තම් එයාගේ ජීවිතේ යහපත සැලසෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, කෙනෙකුට ඉන්ද්‍රිය පිහිටලා නැත්තම් එයා ප්‍රමාදී කෙනෙක් නේද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පටිපන්න සූත්‍රයේදී දේශනා කරනවා, නෑ නෑ, කෙනෙකුට ඉන්ද්‍රිය පිහිටලා නැත්තම් එයා ප්‍රමාදී කෙනෙක් නෙමෙයි, එයා පෘථග්ජන පක්ෂී කෙනෙක්. එයා ධර්මයේ අයිති නැති කෙනෙක්. එහෙමනම් ධර්මයේ හිමිකම ලබන්න නම් මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ඇති කර ගන්න ඕන.
ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම, වීරිය, ඊළඟට හොඳ සිහිය, ඊළඟට සමාධිය සිතේ එකඟ බව, ඊළඟට ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානාමයේ ඔන්නෝයි කරුණු පහේ පිහිටලා තව කරුණු හයක් ඉදිරියට දියුණු කරන්න. අර කරුණු පහේ පිහිටලා තව කරුණු හයක් ඉදිරියට දියුණු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයින් පළවෙනි කරුණ තමයි දියුණු කරන්න ඕන කලවෙනි කරුණ. එයා බුදුරජාණන් වහන්සේව සිහි කරන්න, බුද්ධානුස්සතිය වඩන්න. ඊළඟට ධර්මයේ සිහි කරන්න, ධම්මානුස්සතිය වඩන්න. ඊළඟට සංඝයා ශ්‍රාවක සංඝරත්නේ සිහි කරන්න, සංඝානුස්සතිය වඩන්න. ඊළඟට මේ තමන්ගේ සීලෙ සිහි කරමින් සීලානුස්සතිය වඩන්න. ඊළඟට තමන්ගේ දන් දෙන කැමැත්ත ඡාගයේ සිහි කරමින් ඡාගානුස්සතිය වඩන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර ඉන්ද්‍රිය පහේ පිහිටලා බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න, සීලානුස්සතිය වඩන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඡාගානුස්සතිය වඩන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා දියුණු කරන්න දේවතානුස්සතිය. ඔන්න අපිට තියෙන මාතෘකාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතානුස්සතිය වඩන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙමයි දේවතානුස්සතිය වඩන්නේ. සන්ති දේවා චාතුම් මහරාජිකා, චාතුම් මහරාජිකේ දෙවිවරු ඉන්නවා, තාවතින්සේ දෙවිවරු ඉන්නවා, යාමී දෙවිවරු ඉන්නවා, තුසිතේ දෙවිවරු ඉන්නවා, නිම්මාන රතියේ දෙවිවරු ඉන්නවා, පරිනිම්මිත වසවත්ති ඒ දිව්‍ය ලෝකේ දෙවිවරු ඉන්නවා, තවත් බ්‍රහ්මකායිකත් දෙවිවරු ඉන්නවා. මේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු දිව්‍ය ලෝකයට ගියේ මනුෂ්‍ය ලෝකයේදී එයා ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා. ආන්ගේ දෙවිවරුන්ගේ තියෙන යම්කිසි ශ්‍රද්ධාවක් ඇද්ද? ආන් එවැනි ශ්‍රද්ධාවක් මා තුලත් තියෙනවා. මේ දෙවිවරු ඉපදුනේ දිව්‍ය ලෝකේ ඉපදුනේ මනුෂ්‍ය ලෝකයේදී සීලෙන් යුතු වෙලා. ඒ දෙවිවරු සතුව තියෙන සීලයක් මා සතුවත් තියෙනවා. ඊළඟට ඒ දෙවිවරු මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලයේදී හොඳට දහම දියුණු කරලා, දහම ඉගෙනගෙන සුතය දියුණු කරලයි දිව්‍ය ලෝකෙ ඉපදුනේ. මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලයේදී ඒ දෙවිවරු තමන් හොඳට ත්‍යාගයේ දන් දීන එක දියුණු කරලයි දිව්‍ය ලෝකෙ ඉපදුනේ. ඊළඟට මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට ඒ දෙවිවරු ප්‍රඥාව, ජීවිතේ පිළිබඳ අවබෝධය දියුණු කරලයි දිව්‍ය ලෝකේ ඉපදුනේ. එහෙමනම් දිව්‍ය ලෝකේ ඉපදෙන්න කරුණු පහක් බලපානවා. එක, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදය, ශ්‍රද්ධාව. දෙක, සීලය. තුන, දහම් දෙනුම. හතර, ත්‍යාගය, දන් දෙන්න තියෙන කැමැත්ත. පහ, ප්‍රඥාව. මේවට කියන්නේ සීක බල. ශ්‍රද්ධා, සීල,
සුත, ත්‍යාග, පඤ්ඤා. මේ මේ සීක බල පහ වඩන කෙනා මනුෂ්‍ය ලෝකෙන් මැරුණාම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදිනවා. එතකොට දේවතා නුස්සතිය කියලා අපි කරන්නේ වඩන්නේ මේ මේ දෙවිවරු සතුව යම්කිසි ශ්‍රද්ධාවක් තියෙනවද? එවැනි ශ්‍රද්ධාවක් මා සතුව තියෙනවා. දෙවිවරු සතුව යම්කිසි සීලයක් තියෙනවද? මා සතුවත් එවැනි සීලයක් තියෙනවා. දෙවිවරු සතුව යම්කිසි දහම් දැනුමක් තියෙනවද? ඒ එවැනි දහම් දැනුවක් මා සතුවත් තියෙනවා. දෙවිවරු ගාව යම්කිසි දන් දෙන්න කැමැත්තක් තිබ්බද? ඒ දන් දෙන්න කැමැත්තක් මා සතුවත් තියෙනවා. ජීවිතය පිළිබඳ අවබෝධයක් ප්‍රඥාවක් දෙවිවරුන්ට තියෙනවද? එවැනි ප්‍රඥාවක් මා සතුවත් තියෙනවා කියලා තමන් සිහි කරනවා. ආන් ඒකට කියනවා දේවතා නුස්සතිය. හැබැයි සිහි කළ පමණින් දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. සිහි කළ පමණින් මේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කුමක්ද කළ යුත්තේ? මේ කරුණු පහ තමන්ගේ ජීවිතේ ඇති කරගන්න එක. මොනවද ඒකෙන් පළවෙනි කරුණ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මුළු හදවතින් පිළිගැනීම. ඉතිපිසෝ භගවා අරහං වනසේක උන්වහන්සි නිකලිසුත්තමි. කෙලිස් නෑ. කෙලිස් කියන්නේ සිත කිලුටට පත් කරන දේවල්, සිත විකෘතියට වෙන දේවල්. සිත කිලුටට පත් කරනවා ආශාවෙන් රාගෙන්. සිත කිලුටට පත් වෙනවා දීසින් තරහවෙන්. සිත කිලුටට පත් වෙනවා මෝහින් මුලාවෙන්. සිත කිලුටට පත් වෙනවා ඉරිසියාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, බද්ධ වෛරයෙන්, එකට එක කිරීමෙන්. මේ වගේ සිත කිලුටට පත් වෙනවා. අපසරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ රාග දේශ මෝහ ආදී සියලු කෙලිසුන් ප්‍රහාණය කළ නිසා බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. ඊළඟට උන්වහන්සේ රාසින්වත් පව නොකළසේක. සමහරු ප්‍රසිද්ධිය මුකුත් කරන්නේ නැහැ. හැබැයි රහස යම් යම් දේවල් වල යෙදින්න පුළුවන්. උන්වහන්සේ රහසින්වත් පව නොකළසේක. ඊළඟට සම්මා සම්බුද්ධ ගුරු උපදේශ රහිතවයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ. අභිනිෂ්ක්‍රමණය කරලා ආලාර කාලාම තවුස්තුමා හොයාගෙන ගියා. උද්දක රාම පුත්ත තවුස්තුමා හොයාගෙන ගියා. හැබැයි බෝසතාණන් වහන්සේ හොයපු එක එතන තිබුණේ නෑ, දාලා ගියා. වසර 6ක් ආර්ය පරිශ්‍රණයක යෙදෙමින් ශරීරයට අධික දුක් දෙමින් හෙව්වා. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ සුජාතා සිටිදුව දුන්නු කිරිපිඩු දානේ වළඳලා බුදුරජාණන් බෝසතාණන් වහන්සේ උපන් දවසේම මහ පොළොවෙන් ඉපදිච්චි ජයසිරි මහා බෝධීන් වහන්සේ පාමුලට ඇවිල්ලා වජිරාසන භූමියේ වාඩි වෙලා ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වීවදාලා. ඊළඟට උන්වහන්සේ විද්‍යා චර්ණ සම්පන්නයි. උන්වහන්සේගේ විද්‍යාව ත්‍රිවිද්‍යාවයි. ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ පෙර ජීවිත බලන්න පුළුවන් හැකියාව, පුබ්බේ නිවාසානුස්සති ඥානේ.
දෙවැන්න මැරිල ගිහිල්ල උපදින්න කොයිද කියලා බලන්න පුළුවන් හැකියාව චුතූපපාත ඥානේ. දෙවැන්න කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව සේකරලා ලබන ඒ ඥානේ ආශවක්ඛි ඥානේ. එතකොට මෙන්න මේවා උන්වහන්සේගේ විද්‍යාව. ඒ පුබ්බී නිවාසානුස්සති ඥානේ පෙර ජීවිත බලන්න පුළුවන් හැකියාව විස්මිත එකක්. එක විහාරයක ආරණ්‍යක ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩ හිටියා. ඔන්න දානි ගිනවා. දානි ගිනකොට දීන දානින් වැඩිපුර කොටසක් එක ස්වාමීන් වහන්සේ නමක් වළඳනවා. ගිනේ වගේ බොහෝ කොටසක් අර ස්වාමීන් වහන්සේ වළඳනවා භික්ෂුව. පිරිස අතරේ කතාවක් ගියා. වැඩිපුර කනවනම් එයාට අපි කතාවක් කියනවා කෑදරයි පෙරේතයි කියලා සාමාන්‍ය කියනවා. පිරිස් අතරේ කතාවක් ආවා අපි අතරත් ඉන්නවා මේ කෑමට බොහෝ කෑදර ස්වාමින් වහන්සේ නමක්. මේක කොහොම කොහොම හරි බුදුරජාණන් වහන්සේ ගාවටම පණිවිඩ ගියා. එන්න කිව්වා ඒ භික්ෂුවට. බුදුරජාණන් වහන්සේට ගාවට පැමුණුණා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව දිහා බැලුවා. බලලා කිව්වා මේ භික්ෂුවට මුකුත් කියන්න එපා. මේ ඉන්නේ රහතන් වහන්සේ නමක්. මේක පරණ පුරුද්දක් කිව්වා. භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි මොකද්ද පරණ පුරුද්ද? මේ භික්ෂුව ආත්මභාව 500ක් ඇතික් වෙලා එතා බොහෝ කොට කනවා. කෙහෙල් පොල් වටක රැතිස්සේ ඇවිද ඇවිද කනවා. කාලා අටුව වගේ බඩ පුරව ගන්නවා. එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මං වැළඳුවේ පොඩ්ඩයි, ඔය ගේනේව ඔක්කොම උනත් මට වළඳන්න පුළුවන්. ඒ තමා පින්ඩොල භාරද්වාජ මහරහතන් වහන්සේ. එතකොට මේ ත්‍රිවිද්‍යාවට අනුව බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත කළා. උන්වහන්සේ විද්‍යාචර්ණ සම්පන්නයි. නිවන් මඟ හොයාගෙන අමා මහ නිවනටපත් වුණ සුගතයි. සියලු ලෝක අවබෝධ කරලා සියලු ලෝකවලින් නිදහස් වුණා ලෝකවිදුයි. දමනය කරන්න බැරි පිරිස් දමනය කළා. අනුත්තර වූ පුරුෂ ධම්ම සාරති දෙව්ලොව දෙවියන්ට මනුලොව මිනිසුන්ට එකම ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සානං අවබෝධ කළා වූ සියලු ධර්මයන් අන් අයට කියලා දුන්නා බුද්ධයි. මේ සියලු බුදුගුණයන් දරා ගැනීමට භාග්‍යවන්ත වූ නිසා අපසරණ ගිය බුදුරජාණන් වහන්සේ භගවාවනසීක. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක් ඇති කරගන්න ඕන. ඒට කියනවා ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ වරක අහන භික්ෂූන්ගෙන් මහණනි ශ්‍රද්ධාව කොමක දැකිය යුතුද? මහණනි ශ්‍රද්ධාව දැක්ක යුත්තේ සූතාපට්ටි අංග තුලයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අචල විශ්වාසය, ධර්මයේ කෙරෙහි තියෙන අචල විශ්වාසය, ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි තියෙන අචල විශ්වාසය, ආරිකාත් සීලෙ මේ වගේ බලන්න පුළුවන් කියනවා තමන්ගේ ශ්‍රද්ධාව. ඒක දිව්‍ය ලෝකී ගිනියන් වැඩපිළිවෙලි පළවෙනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දෙවැනි එක තමයි සීලය. දෙවැනි එක සීලය. ගෘහ ජීවිතේ ගත කරන කෙනා පන්සිල් හොඳින් ආරක්ෂා කරන්න ඕන. සත්තු මෙරීමෙන් වළකින්න ඕන, හොරකමින් වළකින්න ඕන, වැරදි කාම සේවනයෙන් වැරදි වැඩවලින් වළකින්න ඕන, බොරු කීමෙන් වළකින්න ඕන, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන්, ඒ කියන්නේ බීමෙන් සහ බොන්න දීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහ භාවිතා කරන්න දීමෙන්
වලකින්න ඕනේ. ආන් ඒක යාගේ සීලේ. ඊළඟට පොහෝ දවසට අනිවාර්යෙන් යා උපෝසත සීලේ ආරක්ෂා කරගන්න ඕනේ. ගෘහ ජීවිතේ පන්සිල් ආරක්ෂා කරන්න ඕන, පොහෝ දවසට උපෝසත සීලේ ආරක්ෂා කරන්න ඕන. හැබැයි සිල් රකින්න එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. හැබැයි අමාරුවෙන් නමුත් සිල් රැකිය යුතුයි. අමාරුවෙන් නමුත් සිල් රකින්න ඕන. සීලෙන් තමයි පිහිට පිළිසරණ ලැබෙන්නේ තමගේ ජීවිතේට. සීලේ හරියට පොළව වගේ. පොළව මත තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. පොළව මත තමයි ගස් කොළන් තියෙන්නේ. ආන් ඒ වගේ තමයි කුසල ධර්මයන්, සියලු කුසල ධර්මයන් පිහිටන්නේ සීලේ. හැබැයි සීලේ ස්වභාවය තියෙන්නේ රැකින්ද නෙමෙයි, හැම නිතරම කැඩෙන්න. ඔබට මම පොංචි උදාහරණයක් කියන්න මම මේ ළඟදී අත්දැකපු එකක්. පොංචි ළමයි, මොන්ටිසෝරික ළමයි අසපුවට පැමුණා. දැන් මොන්ටිසෝරි ඉන්නවා අවුරුදු 5 දරුවෝ, අවුරුදු 4 දරුවෝ. අපි බුද්ධ වන්දනා කළා, ගිලම්පස දුන්නා, මම පොඩ්ඩක් කතා කළා. මං මේ දරුවන්ට කතා කරලා කිව්වා, දරුවනි මං ඔයාලට පොඩි දෙයක් කියලා දෙනවා, මං කියන දේ මුද්දට අහගන්න. මං අත දික් කළා. අත දික් කරලා කිව්වා, දරුවනි උඹි අතීතෙන් මදුරුවෙක් වහනවා. මං ආයෙත් කිව්වා, පුංචි දරුවනි ඔබේ අතේ මදුරුවෙක් වහනවා, මොකද ඔයාලා කරන්නේ? කියනකොටම අර අවුරුදු 4 දරුවෙක් චටස් කියලා ගැහුවා අතට. ඒ කියන්නේ මොකද්ද? සිල් කඩන්න පුරුදු වෙන්නේ බහත් පූර්ණ කාලේ ඉඳලා. ඒකයි තේරුම් ගන්න ඕනේ. මගේ ගාන පුතේ කිව්වා, පුතේ දරුවනි අයේ වගේ කරන්න එපා. සතා වැහැව්වොත් පිබලා හරි මේ පොඩි කරන්නේ නැතුව අයින් කරන්න. කතාව මොකක් වුණත් සිල් කඩන්න පුරුදු වෙන්නේ පුංචි කාලේ ඉඳලා. ඒකයි අමාරු. ලොකු වෙනකොට සිල්පද රැකීමේ විශාල අර්බුදයක පත් වෙනවා, ඇබ්බැහි වෙනවා. ආන් ඒ නිසා සීලයට ආශ කරන්න ඕන. අමාරුවෙන් නමුත් සීල රැක ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා, තමන්ගේ දීපල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒට කියනවා භෝග ව්‍යසන. අපිට උදාහරණ පුළුවන් දැන් ටික කලකට ඉස්සෙල්ලා හටගත්තු ගම් වතුර. නායම් ගෙවල් දොරවල් සියල්ල විනාශ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙකුගේ වෙන්න පුළුවන් ඥාති පරිහානි, මුළු පවුලෙම කට්ටිය විනාශ වෙලා යන්න පුළුවන්. ඒත් ඒ වගේ සිද්ධි තියෙනවා. පවුලෙම කෙනෙක් කන්දට යට වෙනවා, එක්කෙනෙක් ඉතුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, තමන්ගේ තියෙන භෝග සියල්ලම විනාශ වුණත් ඒ හේතුයින් නිරී යන්නේ. තමන්ගේ නෑදෑ පරපුරම විනාශ වුණත් ඒ හේතුයින් නිරී යන්නේ. හැබැයි සීල විපත්තියකට අහු වුණොත්, සීල විපත්තියකට අහු වුණොත් කියලා කියන්නේ සිල් පදයක් කැඩුනොත් ඒ හේතුයින් නිරී යනවා. එතකොට භෝග නෙමෙයි ජීවිතේ වටින්නේ,
නෑදෑයු දූදරුව නෙමෙයි ජීවිතේ වටින්නේ. ජීවිතේ වටින්නේ සීලේ. ඒකෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුගේ ධනෙ තියෙනවා. ඒ ධනෙ හේතුවෙන් සීල විසුගතිය යන්නේ. එයාගේ නෑදෑ පරපුරක් ඉන්නවා. නෑදෑ පරපුර හේතුවෙන් සුගතිය යන්නේ. හැබැයි සීල සම්පත්තියෙන් සුගතිය. එතකොට එහෙමනම් මේ සුගතිය යන්න තමා සතුව දෙයක් ඇති කරගත යුතුයි. පළමු වෙන ශ්‍රද්ධාව, දෙවෙන සීල. සිහි කරන්ඩ තමන් ගාව දෙයක් තීන්දු. මේක දහම් කැඩපත වගේ, දහම් කැඩපත වගේ. අල්ලපු ගමන් පේනවා. තමන් ගාව ශ්‍රද්ධාව තියෙනවද කියලා දැනගන්න පුළුවන් තමන්ට. තමන් සිල්වන්තද කියලා දැනගන්න පුළුවන් තමන්ට. ඊළඟට දිව්‍ය ලෝකේ කරා ගෙන යන අපි නිතර නිතර සිහි කරන්න ඕන එක තමයි ශ්‍රුතය, දහම් දැනුම. දහම් දැනුම ඉගෙන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරන්නට යෙදුන ඒ සී සද්ධර්මය පටිච්ච සමුප්පාද වශයෙන් අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, ඒ විදිහට අපි ඉගෙන ගන්න ඕන. ඊළඟට ඉගෙන ගන්න ඕන චතුරාර්ය සත්‍ය වශයෙන් දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය ඉගෙන ගන්න ඕන. ඊළඟට ඉගෙන ගන්න ඕන ආයතන වශයෙන් ඇස, කන, නාසය, දිව, කය, මනස. ඊළඟට ඉගෙන ගන්න ඕන උපාදානස්කන්ධ වශයෙන් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඊළඟට ඉගෙන ගන්න ඕන ත්‍රිලක්ෂණයේ වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඊළඟට ඉගෙන ගන්න ඕන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. සතර සතිපට්ඨානෙ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එයා හුද්දට ඉගෙන ගන්න ඕන. කායානුපස්සනාවේ තියෙනවා කොටස් 14ක්. මුලින්ම ආනාපාන සති. මේ ආශ්වාස ප්‍රශ්වාසයේ සිහිය පිහිටවීම පිළිබඳව. ඊළඟට තියෙනවා ඉරියාපත, ඉරියව්. ඊළඟට සම්පජාන. ඊළඟට අසුභ භාවනාව, දිතිස්කුණපේ. ඊළඟට තියෙනවා ධාතු මනසිකාරේ. පඨවි, ආපෝ, තේජෝ, වායු, මේ විදිහට ශරීරයේ කොටස් බලන ආකාරය. ඊළඟට තියෙනවා නවසීවතකේ මැරිලා කෙනෙක්ගේ සිරුර ආකාර නමයකින් බලන ආකාරය. ඒ කායානුපස්සනාව. ඊළඟට වේදනානුපස්සනාව, විඳීම්. අපි විඳිනවා සැප, දුක්, උපේක්ෂා. ඒක අපි විඳිනවා ආකාර දෙකකට. සාමිස, පංචකාමීට මුසුව. නිරාමිස, පංචකාමී ඉක්මිලා. ඊළඟට චිත්තානුපස්සනාව. සිත පිළිබඳව 16 ආකාරයක ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව කොටස් 5යි. නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය. මේවා ඉස්සෙල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සුතා හුද්දට අහන්න. දතා ධාරණී කරගන්න. වචසා පරිචිතා, වචනින් පුරුදු කරන්න, කටපාඩම් කරගන්න. මනසානුපෙක්කිතා, මනසින් දියුණු කරන්න, විමසන්න. දිට්ඨියා සුප්පටි විද්ධා, මේමයි ඉලක්කය කියලා ඒ ධර්මී පුරුදු කරන්න. ඊළඟට තියෙනවා
ఆ సతర సమ్య ప్రధాన వీర్య. నూపన్నావు అకుశాల్ నూపదవీమ, ఉపన్ ఆ అకుశాల్ ప్రహాణీ కిరీమ, నూపన్ కుశాల్ ఉపదవీమ, ఉపన్ కుశాల్ తితియా పవత్తాగన అసమ్మోసాయ వినాశవెన్న నొది ఈయోబావాయ వెడిపుర దీవును కరమి, వేపుల్లాయ విపుల బావట దీవును కరమి, భావనాయ పారిపూర్య భావనావశం దీవును కరమి. ఈలంగట సతర ఇర్దిపాద చంద, చంద ఇర్దిపాదే, విరియ ఇర్దిపాదే, చిత్త ఇర్దిపాదే, విమర్శ ఇర్దిపాదే. మేమ ముద్దట ఇగన గన్నూను ఏక దహం దెన్ము శృతే, మే ఇగన గత యుక్తి దిగకట ఇక అవబూదీట ఏమ బెరి ఉను సుగతి కరా యాన్. ఈలంగట పాంచ ఇంద్రియ అపి మూలిం కియపు శ్రద్ధ వీర్య సతి సమాధి ప్రజ్ఞ పాంచ బల ఏకమ. ఈలంగట సత్త బొజ్జంగ సతి ధమ్మ విచయ వీర్య ప్రీతి పశ్చది సమాధి ఉపేక. ఈలంగట ఆర్యాష్టాంగిక మార్గే సమాధిట్టి సమా సంకల్ప సమా వాచ సమా కమ్మంత సమా ఆజీవ సమా వాయామ సమా సతి సమా సమాధి. మీ మీ ధర్మే ముద్దట ఇగనగాండోన, మీ మీ ధర్మే ముద్దట ఇగనగన కెనిక్ సీములావెలా మెరునొత్. బుదురజాన్ లాన్సే సోతానుదత సూత్రేది దేశనాకుత వదాలా యా మరణి మత్తే దివ్యలోకి గిహిల్లా ఉపదినవా. ఆంగే దివ్యలోకి ఇపిదిచ్చాము టిక కళక్ ఇన్నకొట ఎయాటమ సిహి వెనవా కియనో మమ ధర్మి దివును కలి కెనిక్ నికేలా ఎతని విశేష గామి వెనవా. ఎహెమ నెత్తం దివ్యలోకేట ఎన రహతన్ వహసల ధర్మ దేశనా కరణో ఏకిం సిహి వెనవా కియనో. ఏక హరియట కెలేక అతర్మంగ్ వెచ్చి కెనాట బెరహడక్ కెహినో వగే కియనో. కెలీ అతర్మంగ్ వెలాట వెచ్చికే నాట కొటి కేగహనుకుట సింగి కేగహనుకుట అలి కేగహనుకుట భయైతెనో. హబై బెరహండ ఎహినకుట ఎహాట ముకుత్తి తిన్నే భయ విన్నే ఎహినం గమ లంగ ఏతి కీల ఈ ఉస్యనో. ఆం ఈ వగే కీయనో మీ ఇహిన్ ధర్మ ఎహినకుట మం పురుదు కల కెనిక్ ని. ఈలంగట దేవివరు కీయనో కీయనో ధర్మ ఎతకుట ఎహినో కీయనో తేరిన ఏక హరియట కెలే అతరమంగ ఇచ్చికేనాట హగ్గిడీక హండక్ ఎహున వగే కియన. ఈలంగట దివ్యలోకేది గియాపు అమ్మ తవత్ మీ వగే శీల్గుణదాం రెకపు దివ్యలో దివ్యపుత్రికే దివ్యలోకే ఉపదినో. ఎతకుట యా కియనవా ఒబ ధర్మి దీవును కల కెనిక్ నీ. ఏక హరియట మీ వగే కియనో ఒన్న పరణ యాలువి కాంబేనో. పరణ యాలువి కాంబిచ్చాము కియనవా అవి ఇస్కూలు గీయ మేము అవి పాంతి గీయ మేము అవి మేమై మీ ఆంగి వగేసి ఈకింగ్ విశేషగామీనో కేనో. సోతాను దత్త సూత్రేది బుదురజానన్ వహసి ఏం వదాలా ఆంగ్ ఇతకొట మీ ధరమే ముద్దట కియవల కియవల శ్రవణి కరల శ్రవణి కరల మతక తబాగతీ. ఏక దివ్యలోకే గినియండ ఉపకారయక్ వినవా. ఏక దివ్యలోకేది ధర్మే అవబోధ కరండ ఉపకార వినవా. ఇతకొట దెన్ కరుణ తునాయి శ్రద్ధావ శీలే దహం దెనుము మీ మీ కాయి సీకరాన్ని ఆంగే సీకర ఏకాయ సీకరాన్ని తమంగావ తీయనదే సీకరాన్ని. ఈలంగట బుదురజన వాస దేశ నాకుట వదాల తవదయక్ సీకరాండ చాగ దందిండు తీని కెమెత్ మసురు మలిం జీవత్తెన లోకి మమ మసురు మల అతహెరల జీవత్ కెనికిని దందిండము దే తూదగత్తు కెనిక్ దన్ దిండ కొటస వింకరల తీయని కెనిక్
යාච යෝගෝ ඉල්ලන්ඩ සුදුසු කෙනෙක්. දන් දෙන්ඩම ඇලිලා ඉන්න කෙනෙක් බවට පත්වෙන්න ඕන. එතකොට තමන් හරියම්බ කරන එකින් කොටසක් අනිවාර්යයෙන්ම දන් දිය යුතුයි. සිල්වතුන් ගුණවතුන් උදෙසා, නැතිබැරි අහිංසක පින්වතුන් උදෙසා. එතකොට තමන් හම්බ කරන එකින් කොටසක් දානි දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා දානි දෙනකොට හැබැයි තුන් තැනක සිත පහදව ගන්න කියලා. දානි දෙන්න ඉස්සරලා, දානි දෙනකොට, දානි දීලා අවසානයේ. හැබැයි දානි පිළියෙල කරන එක ලේසි, සිත පහදව ගන්න එක අමාරුයි. ඇයි? සිතේ ස්වභාවේ ලහු පරිවත්තං සුළු මොහොතකින් වෙනස් වෙනවා. දවසක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණුණා. පැමිණි මහදවල් ඇහැව්වා, මේ රජතුමනි මොකද මේ මහදවල්? ස්වාමීනි, රාජකාරී කටයුත්තකට ගියා. මොකද්ද කියලා ඇහැව්වා. මේ නගරේ සිටුවරේ හිටියා කෝටි 80ක ධනී. ඒ දපුතයි සිටුවරයාගේ බිරිඳ ඉස්සල්ලා මැරුණා. දරුවෝ හිටියේ නැහැ එයාට. ඒ හින්දා කිව්වා අපුත්තක කියලා. ඒ සිටුවරයා මැරුණා. මැරිලා ඒ ධනී රාජ්‍ය භාණ්ඩාගාරයට යවලා එන ගමන් කිව්වා. එයා ස්වාමීනි කාලා තිබ්බේ නැහැ කිව්වා. ඇඳලා තිබ්බේ නැහැ කිව්වා. මේ දිරාගියපු කරත්තයක් තමයි තිබ්බේ කිව්වා. ගමන ගිහලා නැහැ කිව්වා හොඳ එකට. බුදුරජාණන් වහන්සේ විමසනවා එයා ඉන්නේ කොහෙද කියලා ආනෝ. බුදුරජාණන් වහන්සේ එයා දැන් නිරී කියනවා. එතකොට එයාට කෝටි ගානක ධනීය වස්තු හම්බ වෙන්න හේතුව මීට ආත්ම භාව 7කට ඉස්සරලා එයා සිටුවරේ නගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාත වඩිනවා. මේ සිටුවරය ගමනක් යනකොට මගින් හම්බුණා. හම්බ වෙනකොට සාර පසේ බුදුරජාණන් වහන්සේ ගාවට කිට්ටු වෙලා ඇහැව්වා, ස්වාමීනි දානි ලැබුණද කියලා. නැහැ පින්වත කිව්වා. ඇහිල්ල දික් කරලා කිව්වා අර ගෙදර ගියොත් දානි හම්බ වෙයි. ගෙදර වැඩියා. බිරිඳයි දරුවෝයි රසමුසු වලින් යුතු දානය පාත්‍රයට පූජ කළා. උන්වහන්සේ එතන වැළඳුවේ නෑ, කුටියට ආපහු යනවා. යනකොට අර සිටුවරයක් කළ වැඩේ ආපහු ඉවර වෙලා එනවා. ළඟට කිට්ටු වෙලා ඇහුවා, ස්වාමීනි දානි ලැබුණද? ඕ පින්වත කිව්වා, මට පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවනි කිව්වා. උන්වහන්සේ සිවුර බෑත් කළ පාත්‍ර එළියට අරන් පෙන්නුවා. දකින්න කොටම සිත අපිරිසිදු වුණා. අපරාධිමි දානි පාත්‍රී මගේ කෑම ටික සේවිකයකට දුන්නා නම් අද දවසේ වැඩක් ගන්න තිබ්බේ. කෝටි ගානක ධනෙ හම්බ වෙනවා පාවිච්චි කරන්න. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕන, දන් දෙනකොට සිත පහදවා. ආයි දන් දෙනකොට දානි පින මහත්ඵල මහානිසංස වෙන්න නම් සිල් රකින්න ඕන. සීලේ පිහිටලා දන් දෙන්න ඕන. ජානසෝනි කියලා බමුණෙක් ඇවිල්ලා අහනවානේ, ස්වාමීනි දුස්සීල වෙලා දන් දුන්නොත් මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණය මේ දුස්සීල වෙලා දන් දුන්නාම දන් දෙන එකේ නම් කණ්ඩ හම්බ වෙනවා. යන්න වෙන්නේ තිරිසන් ලෝකී ඇත්තු වෙලා උපදිනවා, අශ්ව වෙලා උපදිනවා, හරක් වෙලා උපදිනවා, බල්ලු වෙලා උපදිනවා. කණ්ඩ හම්බ වෙනවා. හැබැයි සිල් රැකපු නැති නිසා දිව්‍ය ලෝකේ යන්න බෑ. ඔන්න තිරිසන් ලෝකේ. ආන් ඒක තමන්ගේ දෙන දානේ සී කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරව දාලා. එහෙමනම් නිතර නිතර දෙන්න ඕනේ, නිතර නිතර සී කරන්න. ඊළඟ දිව්‍ය ලෝකේ ගෙන යන
අනික් කරුණ තමයි ප්‍රඥාව. ජීවිතේ පිළිබඳ තියෙන අවබෝධය උදයත්ත ගාමිණියාය පඤ්ඤාය මේ ඇතිවීම නැතිවීම පිළිබඳව අවබෝධයෙන් යුතු කලකිරීමෙන් අවබෝධයෙන් යුතු ප්‍රඥාවක් එයාට තියෙනවන සම්මා දුක්ඛක්ඛේ ගාමිණියා මේ දුක්ඛේ කරන වැඩ පිළිවෙල. ඒ කියන්නේ හේතු නිසා හටගත්තු හේයින් හේතු නැති වෙලා යන නිසා අනිත්‍යයි. යත නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍යේද ඒක දුකයි. යමක් අනිත්‍යේද ඒක දුකයි. යමක් දුක නම් ඒක වෙනස් වෙලා යන එකක් මගී වසඟී පවත්වන්න බැරි අනාත්ම දෙයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ප්‍රඥාව එයාගේ ජීවිතේ ඇති කරගන්න මහන්සියක් ගන්න ඕනේ. ප්‍රඥාව ඇති කරගන්න නම් එයර ආලෝක යක්ෂයා ඇහුවනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ආලෝක ලක්ෂයාට පිළිතුරු දෙනවා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තු විචක්කනෝ. මේ රහත් මුරිවරු අමා නිවන්ට යොමු කරන ධර්මේ පවසනවා. ආංගී ධහමට මනාකොට බණ අසාගෙන ඇසු ධහමට කන් යොදාගෙන පමා නොමවි ඒට නතුයි අප්‍රමාදීව ඒ ධර්මයට අනුවම විමසනා විට නුවණ මතුවේ. ධර්මයේ හොඳට තේරුම් අරගෙන තමගේ ජීවිතේ මේ ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. මේ කියන පහ ආරි ශ්‍රාවකී නිතර සිහි කරන්න ඕනේ. දිවි ලෝකේ ඉන්න දෙවිවරු ගාව යම්කිසි ශ්‍රද්ධාවක් තියෙනවද? එවැනි ශ්‍රද්ධාවක් මා සතුවක් තියෙනවා. දිවි ලෝකේ යම්කිසි දෙවිවරු ඉන්නවද? ඒ දෙවිවරු ගාව යම්කිසි සීලයක් තිබුණද? එවැනි සීලයක් මා සතුවක් තියෙනවා. හැබැයි සීල නැතුව සිහි කරන්න ගියොත් සිත විපිලිසරනවා. ඊළඟට දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ගාව යම්කිසි දහම් දැනුමක් තියෙනවද? එවැනි දහම් දැනුමක් මා සතුවක් තියෙනවා. දෙවිවරු දම් දෙන්න කැමැත්තක් තිබුණද? එවැනි දන් දෙන්න හැකි දානීය කැමැත්තක් මා සතුවක් තියෙනවා. ජීවිතය පිළිබඳ අවබෝධයක් ප්‍රඥාවක් තියෙනවද? එවැනි ප්‍රඥාවක් මා සතුවක් තියෙනවා කියලා නිතර සිහි කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම සිහි කරනකොට තස්මි සමි එහෙම සිහි කරගෙන යනකොට, ඒ කියන්නේ දේවතානුස්සතිය වඩාගෙන යනකොට, ඒ වෙලාවේ එයාගේ සිත රාගයෙන් යට වෙන්නේ නැහැ, දීසයෙන් යට වෙන්නේ නැහැ, මෝහයෙන් යට වෙන්නේ නැහැ, සිත ඍජු වෙනවා. රාගදේශ මෝහ වලින් සිත යට වෙන්නේ නැතු වෙනකොට සිත ඍජු වෙනවා. දෙවිවරු කෙරෙහි සිත ඍදු වෙනවා. ඒ කියන්නේ සීක බල මා සතුවත් තියනවා කියලා යට සිත ඍදු වෙනවා. සිත ඍදු වෙනකොට ලබති අත්ථ වේදං. එතකොට මෙයාට මේ අර්ථය තේරෙනවා. ලබති ධම්ම වේදං. එයා ධර්මයෙන් මුත්ත සතුටක් ලබනවා. ධම්මෝපසංගිතං. එයාට ධර්මයෙන් මුද සතුටක් ලැබෙනකොට පාමුජ්ජං. එයාට මුද ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ප්‍රමුදිත බව කියලා කියන්නේ උද්‍යෝගයක් කියලා කියන්නේ මේ භාවනාව කරගෙන යන්න එයාට මුද හැකියාවක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි ප්‍රමුදිත බවේ එන්න නම් තස්ස පංච නීවරණ පහිනි එයාගේ පංච නීවරණ ප්‍රහාණි වෙලා තියෙන්න ඕන. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. මෙහෙම අර භාවනාව කරගෙන යනකොට එයාගේ පංච නීවරණ යට යනවා, සංසිඳෙනවා. එතකොට සිතේ ප්‍රමුදිත බව ඇති වෙනවා. ප්‍රමුදිතස්ස ප්‍රීති ජායති.
එයාට උද්‍යෝගයෙන් භාවනාව කරගෙන යනකොට හුන්ත ප්‍රීතියක් ඇති වෙනවා. පීති පනස්ස කායෝ පස්සම්බති. එතකොට එයාගේ කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනකොට හරි සැපයක් ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. එයාගේ සිත සමාධිය කරා යනවා. මේ තමා දේවතා නුස්සතින් සමාධිය කරා යන්නේ. අයං උච්චති මහානාම අරිසාවකෝ. මහානාමයේ ආංගී ආරිසාවකයට කියනවා, මේ විෂම ලෝකේ සමබවට පත් වෙච්ච කෙනා. ඒ කියන්නේ කලබලකාරී ලෝකේ එයා කලබල නැහැ. දුකින් පෙළෙන ලෝකේ එයා නිදුකින් වාසය කරනවා. එයා දුකින් පෙළෙන ලෝකේ නිදුකින් වාසය කරන කෙනා. ආන් එයා දහම් සැඩපහරට පැමිණුණු කෙනා. ආන් එයාට කියනවා දේවතානුස්සතිය වඩන කෙනා. එතකොට දේවතානුස්සතිය දියුණු කරන්නේ ඒ විදිහට. එතකොට තමන් ගාව තියෙන ඒ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ඊට පස්සේ ත්‍යාගය, ඊළඟට ප්‍රඥාව, මේ නිතර නිතර සිහි කරන්න ඕනේ. අන්න එහෙම නිතර නිතර සිහි කරලා දිව්‍ය ලෝකෙ ගියපු කෙනෙක් ගැන මම පොඩි විස්තරයක් කියන්නම්. මේක තියෙන්නේ විමාන වස්තුවේ. මේ විමාන වස්තුවේ නම උපෝසතා. නමින්ම තේරෙනවනේ, නම උපෝසතා. මේ මොගලන් මහරහතන් වහන්සේ මේ විතර අහන්නේ, පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපීන් බැබලිමින් ඉන්නේ හැම දිසාවක්ම බබලුවන ඖෂධි තාරකාව වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබිලි බැබිලි ඉන්න පින මොකද්ද? ඔබේ සිරුරින් විහිදෙන එළියින් හැම දිසාවම බබළුවනවා. මේ විදිහට මුගලන් මහරහතන් වහන්සේ විමසනකොට ඒ දේවි දෙව්දුව හරි සතුටටපත් වුණා. සතුටටපත් වෙලා ඒ දෙව්දුව මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා, මං ගැන කවුරුත් දන්නේ උපෝසතා කියලා. මම සාකෙත නුවර හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. ඔන්න පළවෙනි එක, ශ්‍රද්ධාව. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මම සිල් රැක්කා. දෙක, හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ. ඊළඟ එක, ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාර පාන, සේනාසන, ගිලම්පස, තෙල් පාන් පූජ කරගත්තා. ඔන්න තව විස්තරයක් කියනවා. චාතුද්දසි දවසට, පුන් පොහෝ දවසට, අටවක පොහොයට, පාඨහාරි පක්ෂී පොහෝ දවස්වලට මං අටසිල් සමාදන් වෙලා මුඳින් ආරක්ෂා කළා. එක පොහයකට නෙමෙයි, පොය හතරටම සිල් ගත්තු කෙනෙක්. මම හොඳින් උපෝසත සිල් රැක්කා. හැමදෑම සිල් පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුණේ. සතුන් මැරීමෙන් වැළකුණා, බොරුකීමෙන් වැළකුණා, කය සංවර කරගත්තා, වචනේ සංවර කරගත්තා. සොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසුරුනේ නෑ. මත්පැන් මද්‍රව්‍ය පානී කළේ නෑ. මම සිල්පද පහ රැක්කී කැමැත්තෙන්මයි. බලින් නෙමෙයි,
සිල්පද පහ රැක්කේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂතාවයක් තිබුණා. ඔන්න අනික් කරුණු දෙක. දහම් දැනුම, ප්‍රඥාව තිබුණා. පැතුරුණු යශෝරාවේ ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණා. ඒ පිණින් තමයි මට මෙවැනි ලස්සනක් ලැබුණේ. ඒ පිණින් තමයි මේ සම්පත් ඔක්කොම ලැබුණේ. සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසා. එතකොට මේ විස්තරය කියන්නේ කවුද? මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක්ද? දිව්‍ය ලෝකේ මේවා කරලා දිව්‍ය ලෝකේ ගියපු කෙනාද? එහෙනම් අපිට පැහැදිලිවම පේනවා මොකක්ද, දිව්‍ය ලෝකේ යන්න නම් මේ සීක බල අවශ්‍යමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සංඛාරූපති සූත්‍රයේදී මෙන්න මේ සීක බල දියුණු කරලා දියුණු කරලා දියුණු කරලා කෙනෙක් හිතනවා නම් මම මනුස්ස ලෝකේ මේ හොඳ පෞලක උපදින්න ඕන කියලා ඒක සිද්ධ වෙනවා කිව්වා. මේ සීක බල දියුණු කරලා සීක බල දියුණු කරලා මම දිව්‍ය ලෝකේ උපදින්න ඕන කියලා අදහස පහළ වෙනවා නම් ඒකත් වෙනවා කියලා. බ්‍රහ්ම ලෝකේ උපදින්න ඕන කියලා ඒකත් වෙනවා කියනවා. මට අරහත්ත්ව සාක්ෂාත් කරන්න ඕන කියලා හිතනවා නම් ඒකත් වෙනවා කියනවා. ඊ සංඛාරූපති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එහෙමනම් අපි නිතර නිතර මහන්සි ගන්න ඕන මොකටද? මේ දේවතා නුස්සතිය වඩන්ඩ. හැබැයි වඩන්ඩ නම් තමන් හොඳට බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනාගත්තු කෙනෙක් වෙන්න ඕන. හොඳට ගුණ වශයෙන් හඳුනාගත්තු කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට එයා හොඳට සිල් රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. ගෝ ජීවිතේ පන්සිල් ආරක්ෂා කරගන්න ඕන. ඕ දවසට සිල් ගන්න ඕන අටසිල්. ඕ දවසට විතරක් නෙමෙයි, මේ උපෝසතා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ හතර පෝයේටම සිල් ගත්තා. සෝතාපන්න භාවයට පත් වෙලා හිටපු බිම්බිසාර රජතුමා රට පාලනය කෙනමින් මාසෙට දවස් 6ක් සිල් ඇරන් තිනවා. රජතුමා එහෙම සිල් ගත්තා නම් අපි සීලී දියුණු කරන්න තමන්ට මුත් කැමැත්තෙන් තමයි මේක කරන්න ඕන. එතකොට මේව දියුණු කරනකොට දියුණු කරනකොට මොකද වෙන්නේ? අපට දිව්‍ය ලෝකේ යන්න පාර කැපිනවා. මැරිච්ච ගමන් දිව්‍ය ලෝකේ යනවා. ඇයි? දුටු ගැමුණු රජතුමා මරණාසන්න වුණා. මරණාසන්න වෙනකොට කිව්වා, මාව රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේගේ මළුවට ඇරන් යන්න. ඇරන් ගියා. ස්වාමීන් වහන්සේලා පිරිස් සජ්ජායන කරනවා. ඒ වෙලාවේ පිම්පොතක් කියවුවා. පිරිස් සජ්ජායන කරනකොට අත සංඥා කළා, පොඩ්ඩක් ඉන්න නවත්තන්න නවත්තන්න වගේ එකක්. ස්වාමීන් වහන්සේලා පිරිත නැවැත්තුවා. දුටුගැම් රජතුමා කිව්වා, ස්වාමීන් වහන්සේලට නෙමෙයි නවත්තන්න කිව්වේ, පොඩ්ඩක් ඉන්න කිව්වේ දිව්‍ය ලෝකෙන් ආපු දෙවිවරුන්ට. මම මේ පිරිත අහනකම් මේ ගමන කල්පනා කළා, මේ දිව්‍ය ලෝකෙන් පිරිස ඇවිල්ලා ඉන්නනක් කෝ කියලා. මේ මරණාසන්න වෙලා නන්දොඩ වුණාද නැහැ කිව්වා. මල් මාලා 6ක් ගෙන ඇවිල්ලා ආසට දාන්න කිව්වා. ගෙන ඇවිල්ලා ඒ ආපු කරත්වල පැටලේ කිව්වා, දැන් පිරිසට සැකේ, ඉක්මනට බලන්න ඕන කියලා. මල් මාලා 6ක් ගෙන ඇවිල්ලා ආසට විසික්කා. ආසි රැඳුණා. කරත්ති පී ඉන්නේ පැටලිලා පේනවා.
ඊට පස්සේ එතනින් මැරුණා. මැරිච්චි ගමන් දිව්‍ය රාජීක් වෙලා තුසිත දිව්‍ය ලෝකෙන් ආපු ආසනී පහළුණා. රුවන්වැලි සෑය වටේ තුන් පාරක් පැදකුණු කළා. විස්තරේ තියෙනවා මහා වංශේ, කියවල බලන්න. දැන් ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. එතකොට අපිට තේරෙනවා දිව්‍ය ලෝකේ යන්න නම් මේ පහ නිතර නිතර දිනු කරන්න ඕන. මේ සීක බල පහ දිනු කරනකොට මෙලව ජීවිතෙත් යහපත් වෙනවා. පරලොව ජීවිතෙ මරණින් මත්තේ සුගතිය කරා ගෙන යන්නට අවස්ථාව ඉඩකඩ සැලසෙනවා. එහෙමනම් අපිට මේ ලැබිච්චි මේ මොහොතේ අපි කොහොමද කළ යුත්තේ? දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරුන්ගේ යම් කිසි ගුණ සම්පත්තියක් තියෙනවද? ආන්ගේ ගුණ සම්පත්තිය අපි නිතර 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 සීකරන්න ඕන. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ මහානාම ශාක්‍යයට. මහානාම ශාක්‍ය අහපු ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? අපි විවිධ කටයුතු වල යෙදিলা ඉන්නේ, අපි මොකද්ද කරන්න ඕන? ආන් ඒකට ලැබිච්ච පිළිතුරේ තමයි මෙන්න මේ දේවතා නුස්සතිය වඩන ආකාරයේ තියෙන්නේ. ඉතින් මේ පින්වත් සියලු දෙනා මහසි ගන්න අපට ලැබුණු මේ බුද්ධ ශාසනයේ පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයක් ඇති කරගන්න. හොඳට ගෘහ ජීවිතේ පන්සිල් රකිමින් බොහෝ දවසට උපෝසතය ආරක්ෂා කරගනිමින් සීලේ දියුණු කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාරන්න තියදුන ධර්මයේ හොඳට දරා ගන්න, සුතේ දියුණු කරගන්න. ඊළඟට හම්බ කරන එකින් දම්පෙන් දෙන්න යොමු වෙන්න. ජීවිතේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් මේ සීක බල දියුණු කරගනිමින් මේ ජීවිතේ යහපත පරලොව දිව්‍ය ලෝකේ කරා ගෙන යන්නට අපි මේ රැස් කරන්නා වූ සියලු පුණ්‍ය ධර්මයෝ උපකාර වේවා. සාදු සාදු සාදු.